ඒ වගේම තමයි තේර ගාථාවල කොයි තරන් දුෂ්කර ජීවිතද ගත කරේ, ඒ ජීවිතවලින් මිදෙන්න්න ධර්මය සැනසීම ලැබුණම කොයි වගේ සැනසීමද ලැබෙන්න්නේ කියල පැහැදිලි කළ දීර තියෙන. නිසා වීර්ය කියල කියන්න අපි ප්‍රශ්න විසඳන ගැටලු විසඳා ගණ්ඩ පුළුවන් සතුටින් ජීවත් එෙන්ඩ පුළුවන් පුද්ගලයෙල් ළඟ තියෙන්ට ඕන හොඳ ගුණාන්ගයක්. ඒ වගේම තමයි නිපකෝ බික්හු නිපකෝ කියල කියනවා ප්‍රඥාවන්ත භාවයට ප්‍රඥාවන්තයාට හොඳ නරක තේරුම් ගණ්ඩ පුළුවන් තැනැත්තා, යහපත අයහපත තේරුම් ගණ්ඩ පුළුවන් තැනැත්තා, අයහපත්දේ අයින් කරලා යහපත්දේ බේරල ඇරගෙන කටයුතු කරන්න පුළුවන් පුද්ගලයට කියනවා නිපකෝ කියල, දක්ෂ පුද්ගලයට. අපි දක්ෂයෙක් වෙන්ඩ ඕන. බුදුහාන්දුරුවන්ගේ ශ්‍රාවකයෝ පැහැදිලි කරන්නේ නම් දක්ෂයෝ හැමේලාම. දක්ෂයකුට තොරව නිවන් දකිින්ට පුළුවන් කමක් නෑ. පඤ්ඥාවන්තස්සායන්දම්මෝ නායන්දම්මෝ දුප්ප්ඥෝ. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මය. දුෂ්ප්‍රඥාන්ට ධර්මයෙන් නැත්නම් ප්‍රඥාවෙන් තොර අදක්ෂ පුද්ගලයන්ට මේ ධර්මය අනුගමනය කරන්න බෑ. ඔබ දක්ෂයෙක් නං ඒ රැස් කරගන්නේ ඔබ කුසල සම්පන්න පුද්ගලය බවට පත්වෙනවා. කුසලේ කියල කියන්නේ දක්ෂතාවටන. අකුසලේ කියන අදක්ෂතාවට. කුසලේ කියල කියනවා හිතේ ඇතිවෙන ක්ලේශකර ධර්මයන් දුරු කරන්ඩ ඉවත් කරන්න අයින් කරන්න පුළුවන් තියෙන දක්ෂතාවට. ඒක හැම කෙනාටම බෑ. ඒක පුළුවන් වෙන්නේ සුදුසු තැන නොවන දියුණු කරගත්ත පුද්ගලයකුට. ඒකට තමයි කුඩා කාලෙඳම් අපි මේ හුරු පුරුදු කරන්නේ, ධර්මයට හුරු පුරුදු කරන්නේ, ප්‍රඥාවට හුරු පුරුදු කරන්නේ, භාවනාවට හිත යොමු කරන්නේ. එහෙම යොමු කරන එහෙම සකස් වෙන ජීවිතයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඕනෑම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. පෞද්ගලික වශයෙන් ජීවිතයේ කොයි තරම් ගැටලුවලට මුහුණ දෙනවද. ඒ වගේම අපි පොදුවේ සමාජයක් විදිහට කොයි තරම් ගැටලුවලට මුහුණ දෙනවද. රටක් විදිහට අපි කොයි තරම් ගැටලුවලට මුහුණ දෙනවද. අපි මුළු ලෝකයක් විදිහට කොයි තරම් ගැටලුවලට මුහුණ දෙනවද. ලෝකයක් විදිහට ගත්තම මහා මුළු ලෝකයම අපි ගැටලුවලින් ගැටලුවලට විසඳුම් හොයන්න බැරුව අපි ලෝකය අද අසරණ වෙලා ඉන්නවා. රටක් විදිහට ගත්තම අපි ඒ ගැටලුවලට විසඳුම් දෙන්න බැරුව විසඳුම් ලබා ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. එහෙනම් ඒ විසඳුම් ලබා ගන්නව විසඳුම් ලැබෙන ක්‍රමවේදය අපි සකස් කර ගන්නට ඕන මේ ධර්මානුකූල ප්‍රතිපදාවත් ඔස්සේ. ඒ සියල්ල පැත්තකින් දාලා අපේ පෞද්ගලික ජීවිතය ගැන කල්පනා කරොත්, අපි ගැන කල්පනා කරොත්, අපේ ජීවිතයට අපි ධර්මය ඒක රාශි කර ගන්නවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයේ සැපයක් සහිත ජීවිතයක් බවට පත්වෙනවා. බුදුහාමුදුරුවෝ පින්වතුනි පුද්ගලයෙක් ලබන සැප හතරක් දක්වනවනේ. අත්තිසුඛ, භෝගසුඛ, අනනසුඛ, අනවජ්ජ සුඛ කියලා. තත්තාරි මේ භික්කවේ සුඛානි මේ කාරණා හතර බුදුහාමුදුරුවෝ දක්වනවා. අත්තිසුඛ කෙනෙක් තියෙනවා කියලා සතුටු වෙනවා. හැබැයි තියෙන කෙනා අයව වැඩියෙන් පරිභෝග කරලා දුක් වෙනවා. එයාට ගැටලුවක් බවට ඒකපත් වෙනවා. කෙනෙක් නැතිකම නිසා දුක් වෙනවා. අත්තිසුඛ කියලා කියන්නේ තියෙන කෙනා සතුටු වෙනවා තමන්ට තියෙනවායි කියලා. හැබැයි අපි කල්පනා කරොත් මට ලොකු මුදලක් නැහැ, ධනයක් නැහැ, එහෙම කියලා දුක් වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් මේ ධර්මයේ නිවරදිව ග්‍රහණය කරගත්ත පුද්ගලයෙක් නෙමෙයි යා. බුදුහාමුදුරුවෝ දක්වන්නේ අත්තිසුඛය කියලා කියන්නේ තමන් ළඟ තියෙන දෙයින් සතුටු වෙන කෙනා. මට මෙන්න මේ දේවල් තියෙනවා කියලා සතුටු වෙන කෙනා. තමන්ට නැති දේවල් ගැන හිතලා දුක් වෙන කෙනා නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පහස ලැබෙන කෙනා, අර අත්තිසුඛයේ තියෙන කෙනා කල්පනා කරනවා මට මේ දේවල් තියෙනවා කියලා. සමහර කෙනෙක් අපි ගොඩක් වෙලාවට පෞද්ගලිකව කල්පනා කරන්න නැති දේවල් ගැන තමයි අපි හිතන්නේ. මට ලස්සන නැහැ, මට ධනේ නැහැ, මට මුදල් නැහැ, මට මෙන්න මේ විදිහ නැහැ, අපේ දරුවන්ට හොඳ ඉස්කෝල නැහැ, අපිට ඉගෙන ගන්න දේවල් නැහැ, අපිට කෑම බීම හොඳ මේ දේවල් නැහැ. කොයි තරම් දේවල් අපි නැහැ කියනවද? අපි කොයි තරම් දේවල් නැහැ කියලා දුකටපත් වෙනවද? බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව නම් පුද්ගලයේ සතුටු වෙන්න ඕන, නැත්නම් එයා වින්දනය කරන්න ඕන තමන්ට තියෙන දේ ගැන කල්පනා කරලා. දැන් බලන්න මේ පලාතර ටිකක් එන්න යන්න පොඩක් දුෂ්කර වුණාට
මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නගරේ තියෙනවද? නෑ. ඒ නිසා නගරේ පහසුකම් වගේ කියලා එහෙට මේ ඩිග්මන්ට යන්න පුළුවන්කම තිබුණාට ගමේ සුන්දරත්වය නගරේ නෑ. ඒ නිසා අපිට තියෙන දේවල් නගරෙට නෑ. නගරෙට තියෙන දේවල් අපිට නෑ. අපිට තියෙන දේවල් ගැන අපි හිතලා සතුටු වෙන්න ඕන. එතකොට අපි ජීවිතේ තමන්ට තියෙන දේවල් වලින් සතුටු වෙනවා නම් ඒ ජීවිතේ පරම සතුටු ජීවිතයක් ගැටලු ප්‍රශ්නේ ජීවිතේ නෑ. එයාට පැමිණෙන දුක එයා දකින්නේ සතුටක් විදිහට, මේක ජීවිතේ ලැබුණු දෙයක් විදිහට. ඒ වගේම මේ තියෙන දේවල් පරිභෝග කරන එක, භෝග සුඛය කියලා කියන ඒවා වින්දනය කරන එක. සමහරවල්ලාට යමක් තිබ්බට මිනිස්සු භුක්ති විඳින්නේ නෑ. ඒවා පැත්තකින් තියලා තියාගෙන ඉන්නවා. ඒවා දවසක භුක්ති විඳිනවා කියලා හිතාගෙන තියාගෙන ඉන්නවා. බුදුහාඳුරුවන්ගේ පැහැදිලි කිරීම භුක්ති විඳින්න ඕන. සියල්ල විනාශ කරලා නෙමෙයි, තමන්ගේ ප්‍රමාණයට භුක්ති විඳින්න ඕන. ඒ වගේම අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, ණය නැතිකම. ඒකත් ජීවිතේ ලබන මහා සතුටක්, වින්දනයක්. යම් කිසි කෙනෙක්ට ප්‍රශ්න, මම හිතන්නේ මේ ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක අපි බලනකොට මිනිසුන්ගේ ජීවිත කොයිතරම් ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා නම් ඒ වගේම ප්‍රධානම එකක් තමයි ණය කියන එක. අද ණයක් නොවුණු මිනිස්සෙක් හොයාගන්න අපහසුයි. අපි හැමදාම ණයයි. අපි කියන්නේ අර බුදුහාමුදු මේ ධර්මය අපිට මාර්ගය කියලා දෙන ගුරුවරුන්ට, දෙමව්පියන්ට අපි ණයයි. හැබැයි අපි ඒවට වඩා මිනිස්සු ගොඩක් තැලිලා පොඩි වෙලා මානසික වශයෙන් පීඩණයටපත් වෙන්නේ මේ ආර්ථික වශයෙන් ණය අරගෙන. මම දැක්ක පහුගිය දවස්වල මේ ගුවන් විදුලියේ පත්තරේ යනවා ගොවියෙක් තමන් ගත්ත ණය ගෙවා ගන්න බැරුව ගොවිතැන් පාළු වෙලා ගිහිල්ලා වසබීල තමන්ගේ ජීවිතේ හානි කරගෙන. මේ ණය ගෙවා ගන්නවා කියන එක බුදුදහමේ මනෝවිද්‍යාත්මක කාරණාවක්. මනසේ උදේ ඉඳන් රෑ නින්දට ගියාම රෑ නින්දක් නෑ, මං කොහොමද මේ ණය ගෙවා ගන්නෙ කියලා බුදුහාරෝම දක්වනවර දීර්ඝ සූත්‍රයේදී. ණය ඉල්ලගෙන උදේ පාන්දර එයි කියලා කල්පනා කරන අය බමුණා, මේ දේහීති දේහීති දේහීති, මට දියව් දියව්, අපේ ණය ගත්තේවා දියව් දියව් කියලා දොරකඩට ඇවිල්ලා මිනිස්සු කෑ ගහනවා. ණය දී ගන්න විදිහක් නෑ. දැන් මිනිස්සු එහෙම ණය වලින් පීඩිත වෙලා තියෙනවා. අපි පෞද්ගලික ජීවිත ගත්තත් එහෙමයි, අපි රටක් විදියට ගත්තත් එහෙමයි ණය වෙලා අපි. දැන් මේවා කල්පනා කරොත් යම්කිසි කෙනෙක් අපි කොහොමද මේ ගැටලු වලින් මිදෙන්නේ? ආන්න බුදුහාමුදුරුවන්ගේ මඟ පෙන්වීම. ඒෙන් එතනදී තමයි අපි බුදුහාරන්ගේ මඟ පෙන්වෙන්නේ අනන සුඛ කියන මේ ණය නොවි ජීවත් වීමේ ක්‍රමවේද හැටි කර ගන්න ඕන. ඒ කියන්නේ තමන්ට ගැළපෙන සරිලන ප්‍රමාණයට, තමන්ගේ යැපුම් මාර්ගයේ සරිලන ප්‍රමාණයට වියදම් කරන්න ඕන. අද අපි ගොඩක් වෙලාවට කරන්නේ රුපියල් 1000ක් හම්බ කරලා රුපියල් 2000ක් වියදම් කරනවා. 1000ක් හම්බ කරලා 2000ක් වියදම් කරනකොට අපිට ගැටලුවක් තමයි. අපිට ණය නොවි ජීවත් වෙන්න බෑ. එහෙනම් මේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අපි එතෙන්දී ඇති කරගන්න ඕන මොකක්ද? අර සිල්වත් භාවේ, ප්‍රඥාවන්ත භාවේ. ප්‍රඥාවත් සීලයක් දෙක යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ පුද්ගලයා අර දැඩිව ණය නොවි තමන්ගේ යැපුම් මාර්ගයට අවශ්‍ය කරන ප්‍රමාණයට ඒ සමාජික ජීවිතය ඇති කරගන්නවනේ. ඒක ගැටළු වලින් නිදහස් වෙච්ච ජීවිතයකට, සතුටගෙන දෙන ජීවිතයකට වැදගත් කාරණාවක් වෙනවා. ඒ නිසා අනන සුඛයේ වැදගත් එකක් අනවජ්‍ය සුඛය. ඒ කිව්වේ වැරදි නොකර ජීවත් වෙන එක. ගොඩක් වෙලාවට මිනිසුන්ට hina වෙලා ලස්සනට සන්තෝෂෙන් පේන්න වගේ hina වුණාට අභ්‍යන්තරෙන් තමන් කරපු වැරදි දන්නේ තමන් විතරයි. තමන් ජීවිතේ කොයිතරම් අකුසලයන්, වැරදි පීඩනයන්, නැත්නම් වැරදි දේවල් සිද්ධ කරලා තිනවද කියලා මානසික වින්දනය කරන්නේ විඳින්නේ තමන් විතරයි. ඒක යම් කිසි කෙනෙක්ට කියලා තමන් හිතේ තියෙන දුක කියා ගන්න පුළුවන් නම් කරපු වැරදි, ඒකට කියන පාපොච්චාරණය කරනවා කියලා. දැන් ඒවට සමහර තැන්වල දක්වනවා අර පව් සමා කරනවා වගේ අදහසක්. හැබැයි බුදුහාමුදුරු දක්වන්නේ වැරදි නොකර ජීවිත සකස් කරගෙන යනවා නම් ඒ ජීවිතේ මහා ශාන්ත යහපත්